Thank you.
ඔබගේ ජනතාවට දානයකල සේක්වේද. එතුමන් විසුව වහන්සේගේ දහම අනෝදීගවන අපගේ සියලෝමනාවලදී ඔබ වහන්සේගේ ආධාරය ලබාසනසීම එතුමන්ගේ ආඥාසාපට මග සැලසුව මැනවහ. මේකද මහා සුදාපයනන් සමගිකම දෙවියන් වැඩසිටින්නාවද රජකම් කරන්නාහූද ඔබගේ පුත්‍රයන් අපගේ ස්වාමින්දවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. පරද සාමයේ කටවෝ පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජක වූ වෙල්තිසේ ප්‍රතිසහා නිදර්ශ දෙනයි ඔහු ආශිර්වාද කරනු. අහස පොළවත් මවා වදාළ පරමෝත්තම දෙවියන් වහන්සේ ආග්‍රන්ත ආශිර්වාද කරන සේක්වා. ඔබේ සතුරන් ඔබ අතට පාවා දුන් පරමෝත්තම දෙවියන් වහන්සේට තුති පැසසුම් වේවායි කීවේ. ආනන්ද සියල්ලෙන් දසයෙන් එක ඔබට දුන්නේ. දේව වචනය මෙසේය. අපගේ පිළිතුර ඔබ වනාහි සදාටම පූජකයෙකි. සමිදානෝ මා සමිදුන්ත කතා කොත මානුබේ සතුරන් මුබේ පායට ළඟතෙක් මාගේ දකුණු පස අසුන් ගන්නැයි වදාළසේක. සමිදානන් සියන්නේ සිට ජය කොන්ති ඔබාතට දුන් විට ඔබේ සතුරන් මැද රජකම් කළ මෙන ඔබ සතුරන් සමග සටන් කරන දවසේදී ඔබේ සෙනගසිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝය. අලියන පිණිමෙන් ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති. යුගමෙති සදගේ පරපුරෙන් සදහටම පූජකේ කියයි. සමිදානෝ ජීවල සේක එය වෙනස් නොකරන සේක. දෙවන දේව ප්‍රකාශනය පාවුතුමන් විසින් කොරින්තුවරුන්ට ලියන ලද පළමුවන හතරවැනි කොටසකි. මා ඔබට ඉගැන්වීමේ පිළිවෙතම සමිදානන් වහන්සේගෙන්ම ලැබුවෙමි. එනම් ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේ පාවා දෙන ලැබූ රාත්‍රියේදී රෝහියක් රැගෙන ස්තුති කොට කළා. මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය. මා සිහි කිරීම පිණිස මෙය කරන්නේයි වදාළ සේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද රැගෙන මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නවනිසුමය. යම් පමණ වර ඔබ මේ පානය කරන්නාවෝද එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරන්නේයි වදාළ සේක. ඔබ යම් පමණ වර මේ රොටි අනුභව කරන්නාවෝද මේ කුසලානයෙන් පානය කරන්නාවෝද එපමණ වර සමිදානන් වහන්සේ වරින තුරු ඔබ උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නාහුය. දේව වචනය මෙසේය.
ජීවන දායක ආහාරය මමය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත් ඔහු සදාතම ජීවත් වන්නේ යැයි සම්බුදුන් වහන්සේ වදාළ සේක. ඉන්නේ ස්වර්ග රාජ්‍යයේ. එහෙමනම්
මේ ස්වර්ගයට යන හැමෝම සුද්ධවන්තයෝද? ස්වර්ගයට යන හැමෝම සුද්ධවන්තයෝද? නෑ. සුද්ධවන්තයෝ නෙවෙයි කියනවාම අපේ ලොකු සහෝදර පියතුමා අපේ ගමේ ජනවන්දනා අධ්‍යක්ෂක අපගේ පූජකවරයාට පොත් කියන්න අපිට ජනවන්දනාව කියපු පියතුමා පිටපස්සෙන් ඉන්නවා. ඉතින් ජනවන්දනා වැඩි මම ටිකක් දේශනා කරද්දී ටිකක් බය මහන්සි ඉන්න නිසා ඔබගේ මේ පියතුමාටත් වැඩි මොකක් හරි වැරදුනොත් මම මුලින්ම කිව්වා මම මේ සමයේ කෙනෙක් විදිහට තමයි ඉන්නේ කියලා. මම මේක උත්තරේ දෙනවා ස්වර්ගයට යන හැමෝම සුදවන්තයෝ කියනවාද කිව්වොත් නැහැ. ඇයි ඒ? එහෙමනම් අපි සමර්ථ පාස්කුවේ ඉස්සරලා දකුණු යන ගාපු හොරා ස්වර්ගයට ගියාට වඩා සුදවන්තයෙක්ද නැහැ. හැබැයි පව කරලා කරලා ජීවිතේ නැති කරගත්ත පවුකාර ස්ත්‍රිය සුදවන්තයෙක් වුණා. එහෙමනම් සුදවන්තයෙක් කියලා කියන්නේ ඒ දකුණේ හොරාට වගේ නම් අපිටත් කියලා කියන්න තිස්සෙල්ලා ගැට කපන්න තිස්සෙල්ලා මංගල්‍ය කන්න තිස්සෙල්ලා ස්ත්‍රී දූෂණ කරන්න තිස්සෙල්ලා බැංකු කඩන්න තිස්සෙල්ලා නොයෙකුත් දේවල් කරන්න තිස්සෙල්ලා අපිටත් දෙයියනේ කියලා බාධාහාර වෙන්නට නූලක් බඳගන්නට කිපන්දා පත්තු කරන්නට කිරිබත් කෑල්ලක් කැවුම් ටිකක් ගෙනල්ලා දෙන්නට දානයක් දෙන්නට බාධාහාර වෙන්නට සුද්ධවන්තෙක් දෙයියනේ කියලා සිදුව ස්වභාවයේ තින්නට තිබුණා. මේ දකුණේ හොරා සුද්ධවන්තෙක් වුණා නම් එහෙමනම් සාන්තුවරේ කියලා කියන්නේ කාටද? සාන්තුවරේ කියලා කියන්නේ ජේසු ළඟට යන්නට තමන්ගේ ස්වකීය ජීවිතයෙන් පාර දෙන්නපු තැනැත්තෙකුට අපි කියනවා සුද්ධවන්තයෙකු සුද්ධවන්තියක් කියලා. ඒ සුද්ධවන්තී සුද්ධවන්තියක් වෙන්නට නම් අනිවාර්යෙන් මේ තැනැත්තාගේ ජීවිතයෙන් ජේසුව දෙන්නපු පුද්ගලෙක් වෙන්නට ඕන. එහෙම නැතුව සුදෝ ස්වභාවේ ආවට ගියාට සුද්ධවන්තයෝ කරන්නේ නැහැ. එහෙමනම් ආදර සහෝදර සහෝදරියනි මොකද්ද මේ මංගල්‍ය කියලා කියන්නේ? ඇයි අපි මේ සරුවට ආර්ථික අතින් මෙච්චර ලංකාව නැත්තම් අපගේ දේශය අපගේ ගම කඩාගෙන වැටිලා වැටිලා තියෙන වෙලාවක ඇයි අපි මෙච්චර උත්සවශ්‍රීයෙන් ජයශ්‍රීයෙන් මෙච්චර ලස්සනට අපි මේ සුගවන්තෝනි මුනිදුන්ගේ මංගල්‍ය සමරමින් මේ කරන්න මොකක්ද? අපිට නිරායසයෙන් බහැගෙන ප්‍රශ්නයක්. ඒකට හේතුවක් තියෙනවා. අමාරුකම් වලට වඩා අපි මේ මංගල්‍ය සමරන්නට ලොකුම හේතුව තමයි ඇයි නවගීසු මේ මංගල්‍ය සමරන්නේ? පුරාණ කිවිසුම තුල අපි දැක්කා මංගල්‍ය වර්ග තුනක් තියෙනවා. පාස්කෝව පෙන්ටිකොස් ඒ වගේම පැබෑනකල් කියන්නේ පාස්කු මංගල්‍ය පෙන්තකොස්ත මංගල්‍ය ඒ වගේම මේ කුඩාරම් මංගල්‍ය. අපි පාස්කුව සමරනවා පෙන්තකොස්ත මංගල්‍ය නැත්නම් මේ ධන මේ භව භෝගයන්ගේ මංගල්‍ය අපි සමරනවා. නමුත් කුඩාරම් මංගල්‍ය මෙන්න මේ දිව්‍ය සත්ප්‍රසාද මංගල්‍ය අපි සමරනවා මේ සුදවන්තයාගේ මංගල්‍යයත් එක්ක. අපගේ ජීවිතයේ මේ අවුරුද්ද පුරාවටම දෙවි මහත්මයන් වහන්සේ අපට දුන්න මේ හැම දෙයකටම ස්තුති කියන්නට කටපුරා යාඥා පෙරලා ස්තුතිය ප්‍රකාශ කරන්නට හදපුරා ශරීරේ පුරා එසේ කියන්නට අපි මේ මංගල්‍ය සමරනවා. අපි වීදි යනවා. ඔබට මතක නම් පාස්කු මංගල්‍ය අපි සමරද්දී පාස්කු දහරේකම දවස් 40කට පස්සේ අපි සමරනවා. මොකද්ද සමරන මංගල්‍ය? ස්වර්ගාරෝහණ මංගල්‍ය. ස්වාමීන් වහන්සේව ස්වර්ගයට උන්වහන්සේම යන මංගල්‍ය හරියටම දවස් 40කට පස්සේ අපි සමරනු ලබනවා පාස්කු විදයිදලා. ඊට පස්සේ උන්වහන්සේ ස්වර්ගයට යද්දී උන්වහන්සේව වලා සැබකින් වැහිලා යද්දී උන්වහන්සේ කියනවා ගෝලයන්ට ගලීල දේශයේ ඉඳලා ඔබ මා දිහා බලාගෙන ඉන්නට එපා. ඔබ ගිහිල්ලා මේ දවස් 10 කොහෙද නවතින්නට කියන්නේ?
ජෙරුසලමේ දේව මාලිගාවට වෙලා නැවතිලා ඉන්නට කියනවා. කාත් එක්කද නැවතෙන්නට කියන්නේ? දේව අම්මත් එක්ක නැවතිලා ඉන්නට කියනවා. මෙන්න මේ දවස් 10 මම යනවා ස්වර්ගයට සහනදායකයාණන් තවත් දවස් 10කින්. ඒ කියන්නේ පාස්කුවේ දැඟලා දවස් 50කට පස්සේ සදාත්මයන් වහන්සේව මේ ලෝකයට ඔබ තුලට එවනකම් ඔබ අම්මත් එක්ක රැඳී ඉන්න ඔබේ දියතිසෙනවා. ඊපස්සේ මොකද වෙන්නේ? මේ ගෝලෙව අපි හැමෝම වගේ අහස දිහා බලාගෙන ඉන්නවා. මෙන්න වලා තැබකින් වැහිලා යනවා ස්වාමීන් වහන්සේව. අපේ ජීවිතේ ඇත්ත මෙන්න මේකයි. අපි ගෙරියන් වහන්සේ දිහා බලාගෙන, උන්වහන්සේ දිහා ඇස් දෙක අයාගෙන කට ඇරගෙන උඩ බලාගෙන ඉද්දී අපගේ ජීවිතේ ප්‍රශ්න, කරදර, එහෙමත් නැත්නම් ණයතුරුස් කාටවත් පියාගන්නට බැරි දේවල් නිසා මෙන්න තීන පතලේකින් අපේ ජීවිතේ වැහෙන යද්දී අපි කියනවා දෙවියන් වහන්සේ කෝ, දෙවියෝ අපි අතර තවත් නැහැ, දෙවියන් වහන්සේ මැරිලාද? දෝවන්තෝනි මිනිතුමා ළඟට ඇවිල්ලා වැඩක් නැහැ. අපිට ජීවිතේ උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ මේ වලාතබක් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ජීවමාන වැඩ සිටීම පිළිබුදු කරන එක සිද්ධාන්තයක්, යථාර්ථයක්. ඔබට මතක නම් ඊශ්‍රායෙල් ජනතාව පාලුකරේ යද්දී ඔවුන්ට ගිනි රස්නය උරලා ගන්න බැරුව කෑ මොරසන් දෙද්දී දෙවියනි යාමේ ස්වාමී, ඔබ වහන්සේ ඇයි අපිට මෙහෙම කළේ? අපිට මේ රස්නේ ඉන්නට බැහැ කියද්දී දෙවියන් වහන්සේගේ වැඩ සිටීම වලාතබක් ආකාරයෙන් මෙන්න පිළිබිඹු වෙනවා. එහෙමනම් යේසු අපේ ජීවිතේ නැහැයි කියලා අපිට දැනෙද්දී දෙවියන් වහන්සේ මෙන්න අපිත් එක්ක ඉන්නට, අපිත් එක්ක කූඩාරම් ගහගන්නට වලාතබක් ආකාරයෙන් එනවා. ඒක තමයි උන්වහන්සේ අහස් නැගී මංගල්‍ය දවසේ උනේ. යේසු මේ ලෝකයෙන් ස්වර්ගයට යද්දී මෙන්න දෙවියන් වහන්සේගේ ජීවමාන සලකුණ ඔබත් මමත් ඉදිරියේ තියෙනවා. අතර සහෝදර සහෝදරයෝ, එහෙමනම් අපේ ජීවිතයේ ප්‍රශ්න, කරදර, තිමිර පතලකින් බැහැලා දෙවියෝ නැහැ කියලා හිතන වාරයක් වාරයක් ගානේ අපි සුද වූ අන්තෝනි මුනිතුමාගේ අත් දෙක අල්ලගෙන අපි ශක්තිමත් වෙමු. උන්වහන්සේට තවමත් අපිත් එක්ක දේවල් කරන්නට පුළුවන් කියලා යේසුස් වර්ගයට ගිය දේව මෑණියන්ට කියලා, අම්මේ මගේ දරුවන්ව බලාගන්න, දේව මෑණියෝ මේ ගෝලිය ළඟට ගිහිල්ලා සේනාකුළු ශාලාවේ සුදාත්මයන් නෙනකන් පුතේ ආදර දරුවා කියලා උර පත්තට අත තියලා මේ අම්මා ශක්තිමත් කරන්නට ඇති. ඔවුන් ඔවුන්ගේ පරණ වැඩට යද්දී දේව අම්මා කියන්නට ඇති, පුතේ ශක්තිමත් වෙන්න, මට දේව දූතයා මංගලම් කියපු දවස ඉඳලා මට ඒ කිසිම දේව පොරොන්දුවක් ඉෂ්ට වුණේ නෑ පුතේ කියලා මේ ගෝලෙව ටිකව ශක්තිමත් කරන්න ඇති. එහෙමනම් අපගේ ළඟ අපේ ඇඟට දැනෙන්නට දේව මෑණියෝ අපගේ ජපමාලය දරාගෙන අපි මේ ගමේ වැඩ කරනවද කියලාද ස්වාමීන් වහන්සේ අපෙන් අහනවා. ආදර සහෝදර සහෝදරියනි, දේවම්මත් එක්ක හිටපුවාම පෙන්තකෝස දවසේ සුදාත්මයාණන් වැඩම කරනවා ගිනි දළු ආකාරයෙන් ඊළඟෙදි අපි සමරුවා ගිහින් ඉස්සරලා. ගිනි දළු කියන්නේ මොකද්ද? අපේ ජීවිතයේ ප්‍රශ්න, කරදර, ගින්දරක් වගේ අපි කරන තියෙන හැමතැනම ගින්දර. මගේ හදවත දැවෙනවා මේ ගින්නෙන්. ආදරෙන් පෙරදුනාම මගේ හදවත පිච්චෙනවායි කියලා අපි කියනවා. මොකද්ද මේ ගින්දර? සුද්ධාත්මයන් වහන්සේ අමු අමුවේ ජීවමාන අපිව ශක්තිමත් කරන්නට අපිත් එක්ක එකට කූඩාරම් ගහගන්නවයි කියන්නේ මෙන්න මේ ගින්දර එක සලකුණා. එහෙමනම් අපගේ ජීවිතේ වලාකුළු ඇවිල්ලා දෙවියෝ නැහැයි කියලා අපිට හැඟෙද්දී, අපේ ජීවිතයේ ගින්දර ගිනි දළු වගේ තියෙද්දී අපි තවත් බය වෙන්නට අවශ්‍යද නැහැ. දෙවියන් වහන්සේ, සුදාත්මයන් වහන්සේ අපිත් එක්ක ජීවමානව වැඩ සිටිනවායි කියන්න එක උදාහරණයක් තමයි. අපේ ජීවිතයේ ප්‍රශ්න, කරදර එක පිට එක එනවායි කියලා කියන්නේ ආදර සහෝදර සහෝදරියනි. එහෙමනම් අද මංගල්‍ය දවසේ අපි හොඳ ලස්සන ඇඳුම් අඳිනවා. හැබැයි අපි අමතක කරනවා මගේ ආත්මයට
ලස්සන ඇඳුමක් ඇඳගන්නට. මිසුදු වන්තුවරි මිනිතුමා ලිස්බන් නගරේ ඉපදිලා අගුස්තුරු නිකායට ඇතුළත් වෙලා එහි වැඩ කරගෙන ඉද්දී උන්වහන්සේ දකිවසුදු බර්නාඩ් මුනිතුමා හා සහචර ෆ්‍රැන්සිස් කානු තාපසයන්ගේ මේ නිසල දේහයන් ගේනවා මොරොක්කෝ දේශයේ ඉඳලා මෙන්න මේ පෘතුගාලයට. මොකද වෙන්නේ මේ තරුණ සුදෝ අන්තෝනි පියතුමාට හිතෙනවා මටත් ප්‍රාණ පරිත්‍යාගී කෙනෙක් වෙන්න ඕනයි කියලා උන්වහන්සේ මෙන්න අසීසියේ සුදෝ ෆ්‍රැන්සිස් තුමාගේ නිකායට ඇතුළත් වෙලා මොරොක්කෝවට යන්නට ලැබුණාගෙනවා. මේ මොරොක්කෝවට යන්නට ලැබුණකට දෙවියන් වහන්සේගේ කැමැත්ත උනේ මොරොක්කෝවට යන එක නෙමෙයි, ඉතාලියේ සිසිලියේ මෙසීනා නගරයට ගොඩ බැසීම කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එහෙමනම් ආදර සහෝදර සහෝදරියනි, අපි පාදු ආවේ සුදෝ අන්තෝනි මුනිතුමා කියලා කියන්නේ උන්වහන්සේගේ අභාවය. එහෙමදට උන්වහන්සේ ස්වර්ගස්ත වෙන්නේ මෙන්න මේ නගරයේදී. ඒක නිසා ඒ වගේම මහා අන්තෝනි මුනිතුමා ඉන්න නිසාත් අපි සුදෝ අන්තෝනි මුනිතුමාට පාදුවාහි සුදෝ අන්තෝනි මුනිතුමා කියලා කියනවා. මේ මංගල්ල පිට මංගල්ල පැමිණෙන කාලයක් තමයි මේක. අපේ සුදෝ සභාවේ මංගල්ල පිට මංගල්ල ආවත් අපේ රටට නම් මංගල්ලයක් නෙවෙයි. එහෙමනම් අපිට මේ රට අමතක කරලා සභාව තුළ එහෙම මංගල්ල සමරන්නට බැහැ. ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරනවා අලුත් වස්ත්‍රයක් අපගේ හදවතට ඇඳගන්නට, ධර්මිෂ්ඨකමේ පිළිගැනීමේ ප්‍රේම කිරීමේ සමාව දීමේ එකිනෙකා තේරුම් ගැනීමේ එකිනෙකා පරයා නොයෑමේ එකිනෙකාව කපාගෙන ඉස්සරහට නොයෑමේ වස්ත්‍ර ඇඳගෙන බැහැපත් බවේ වස්ත්‍ර වලින් මගේ හදවත ඇඳගන්නට අද දවසේදී ස්වාමීන් වහන්සේ අපිට ආරාධනා කරනවා. ආදර සහෝදර සහෝදරියනි, එහෙමනම් සුදෝ අන්තෝනි මුනිතුන් සමග ඔබගේ මගේ හදවතට එබිකම් කිරීමේ මංගල්‍යයි මේ අපි සමරන්නේ. දෙවියන් වහන්සේ අහස පලාගෙන ඔබත් මාත් එක්ක කූඩාරම් ගහන්නට මේ ගෙන්දගම් පොළොවට ඇවිල්ලා ජේසු තීරණයක් ගැනීමේ මංගල්‍යයි අපි මේ සමරන්නේ. දේවතාත්ත කියනවා, පුතේ ඔබ මේ ගෙන්දගම් පොළොවට ගිහිල්ලා මිනිස්සුත් එක්ක ඉඳලා මිනිසුන්ව ස්වර්ගයට එන පාරක් කපලා පුතේ උඹත් අමතක නොකර ස්වර්ගයට එන්නට කියලා දේවතාත් ආරාධනා කරනවා. යේසුද මේ වගේ ප්‍රාත්‍යහාර පිට ප්‍රාත්‍යහාර කරද්දී මළවුන් නැගිටවද්දී කොරුන් නැගිටවද්දී අන්ධයන්ට පෙනීම දෙද්දී මළවුන් නැගිටවද්දී යේසුට හිතුනේ නැහැ, මම දැන් ස්වර්ගයට යන්නට ඕනේ නැහැ, මම දැන් වැඩකාරයෙකු, මම මේ ලෝකෙම ඉඳලා මේ ලෝකෙට වැඩක් කරනවායි කියලා ජේසු හිතුවේ නැහැ. අපගේ ජීවිතයේ යථාර්ථය මේක නෙමෙයිද? අපිට සල්ලි එද්දි, අපිට වතු පිටි ඉඩකඩම් ඇති වෙද්දි, ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙද්දි, පිරිස් බලය ධන බලය අපිට එද්දි මෙන්න අපිට අමතක වෙනවා අපේ ඔරිජින් එක, එහෙමත් නැත්නම් අපගේ ආරම්භය. දෙවියන් වහන්සේ දැනගන්නටත් උන්වහන්සේට ආදරය කරන්නටත් උන්වහන්සේට මුළු හදවතින් ප්‍රේම කරමින් උන්වහන්සේව සොයමින් දවසක ස්වර්ගයේදී උන්වහන්සේව වතට වත දැකීම තමයි මම මේ ලෝකේට මේ තේරුම කියන එක අපිට හුඟක් වෙලාවට අමතක වෙනවා. එහෙමනම් ආදර සහෝදර සහෝදරියනි, මගේ හදවත කියන වස්ත්‍රය අද පල්ලියේ ඉන්නවද? එමත් නැත්නම් මගේ හදවත තවම පොල්ලිද මෙද? මම අලුතෙන් හදාගත්ත ගෙදරද? සල්ලි දැන්පත් කරලා තියෙන බැංකුවේද? ව්‍යාපාරයේ තුලද මගේ හදවත මේ වෙලාවේ ගැහි ගැහි තියෙන්නේ? එහෙමත් නැත්නම් මගේ හදවත කියන මගේ ආත්මයට කිඳා බහැලද? මගේ පවුල තුලද මගේ හදවත තියෙන්නේ? මගේ දෙවියන් තුලද මගේ හදවත තියෙන්නේ? මගේ ආත්මය තුලද මගේ හදවත තියෙන්නේ කියලා කට පුරා හද පුරා ඔබටත් මටත් අද දවසේ මේ මංගල්‍ය සමරද්දී කියන්නට පුළුවන් ආදර සහෝදර සහෝදරියනි, අපි සුදාන්තෝනි මුනිතුමාගෙන් නැතිවෙච්ච දේවල් හොයනවා. උන්වහන්සේ ගීතාවලිය තමන්ගේ අත්අකුරු වලින් ලියලා ඒ ගීතාවලිය බයිබලේ නැති වුණාම සුදාන්තෝනි මුනිතුමාගෙන් හොරතන් කරපු ඒ මිනිස්යා ළඟට ගිහිල්ලා
ඔහු මේ ගංග තරණය කරන්නට පීනන්නට ලෑස්තුවෙද්දී උන්වහන්සේ නොයා උන්වහන්සේ ළඟට මේ බයිබලය අරගෙන එනවා උන්වහන්සේ. ඒක නිසා අපි කියනවා නැති වෙච්ච දේවල් අපිට ලබා දෙන සාන්තුවරයා තමයි මිසුතෝ අන්තෝනි මුනිතුමා කියලා අපි උන්වහන්සේට යාඥා කරනවා. හැබැයි අද අපිට පෙට්‍රල් නැති වෙලා, ගෑස් නැති වෙලා, කිරිපිටි නැති වෙලා, කෑම නැති වෙලා ඊයේ රෑ වැලිපැන්න හන්දියේ වෙඩි වරුසාවක් ඇහුණා. අපි කියන අපිව ආරක්ෂා කරන්න දෙන්න අය මිනිස්සුන්ට ගහනවා, මිනිස්සු එකිනෙකා කොටා ගන්නවා. හාමුදුරු කෙනෙක්, ස්වාමි කෙනෙක්, කිසිම කෙනෙක් ගියාට යන්න පිට දෙන්නේ නැහැ. මිනිස්සු පිටම මේ දෙවියන් වහන්සේගේ ආදරේ නැති තැන, මිනිසාට මිනිසා නැති තැනක් අද දවසේ උදා වෙලා තියෙනවා ආදර සහෝදර සහෝදරියනි. එහෙමනම් අපි අන්තරුණුන් දැන් ඉන්නන්නේ පෙට්‍රල්, එමත් නැතිනම් ගෑස්ද, කිරිපිටිද, කන්න නැති දේවල්ද? අපි මීට වැඩි ගොඩාක් දේවල් නැති වෙලා තියෙනවා. අද අපිට කොන්දක් නැති වෙලා තියෙනවා. අද අපිට ආත්ම ශක්තිය නැති වෙලා තියෙනවා. දුක අහන්න කන් දෙකක් නැති වෙලා, දුක බලන්න ඇස් දෙකක් නැති වෙලා, අනිකගේ දුක දැනෙන හදවතක් නැති වෙලා, ඔබයි මමයි කවදද මේ සුත වූ මණ්ඩපේ ළඟට ඇවිල්ලා අනේ සුත වූ අන්තෝනි මුනිතුමනි මට පිටකොන්දක් දෙන්න, මට ආත්මයක් දෙන්න, මට අනිකගේ දුක දකින්න ඇස් දෙකක් දෙන්න, කන් දෙකක් දෙන්න, අනිකට උදව් කරන්නට අත් දෙකක් දෙන්න, උදව් කරන්නට යන්න මට කකුල් දෙකක් දෙන්න කියලා කීයෙන් කී දෙනෙක් යාඥා කරලා දිනවද මේ අපේ මහා බලගත් සිදුවන්තෝනි මුනිඳුන්ට? අද අපි යාඥා කරන්න ඕන. අපිට දිවස් තිබ්බට අපිට කතා කරගන්නට බෑ. කොඳු නාරතියක් තිබ්බට අපිට කෙලින් ඇවිද ගන්නට බෑ. ශරීරයක් තිබ්බට ආත්මයක් නැහැ. කටක් තිබ්බට කතා කරගන්නට බෑ. අසාධාරණයේ අමුඅමුවේ දැක දැක අපි කටවහගෙන ඉන්නවා. ඒක සමාජය තුල වේවා, සභාව තුල වේවා, අපි වැඩ කරන තැන තුල වේවා, එහෙමත් නැතිනම් අපගේ පවුල තුල වේවා, අපි මුලින් පටන් ගත්ත අපි කැමති ස්වර්ගයට යන්නටද, එහෙමත් නැතිනම් සුතමන්තයෙකු වන්නටද? අපි ස්වර්ගයට යන්නට හිතාගෙන දිවක් තිබ්බට කතා කරන්නේ නැහැ. ස්වර්ගයට යන්නට බලාගෙන කොන්දක් තිබ්බට කෙලින් හිතගන්නේ නැහැ. අසාධාරණේ දැක්ක තැන කතා කරන්නේ නැහැ. කත වහගෙන ඉන්නවා. ඔබ දැක්කා ඊයේ තරුණ පුතෙක් කෝච්චියෙන් වැටිලා බස් එකේ 300 ගානක් යන නිසා රුපියල් 25ක ටිකට් එක අරගෙන කෝච්චිය යන්නට ගිහිල්ලා මේ තරුණ කොල්ලගේ ජීවිතය අහිමි වෙනවා. තාත්තෙක් පෙට්‍රල් පෝලිමේ ඉඳගෙන එතනම මිය යනවා. අපේ දරුවෝ එළිලා මැරුණා. ඒ විතරක් නෙමේ සමාජ මාධ්‍යවල අපි දැක්ක ටීවී එකේ නිකන් ඉන්න අපගේ සහෝදරයෙකුට ගුටි බැට වර්ෂාවක් දෙන එතන ඉන්න කිසිම කෙනෙකු එක වචනයක්වත් කතා කරන්නේ නැහැ. එතන කතෝලිකයෝ හිටියේ නැද්ද? ආදර සහෝදර සහෝදරිනි, එහෙමනම් අපේ ජීෙන් පොත නැති වුණාම, අපේ කඩුක්කමක් නැති වුණාම, සල්ලි නැති වුණාම, දරුවෝ නැති වුණාම, ඔප්පුව නැති වුණාම විතරයි අපි සුදෝවන්තෝනි මුනිතුමා ළඟට ඇවිල්ලා දන ගහලා යාඥා කරන්නේ. අද අපේ පවුල තුල පිරිඳට ස්වාමියා නැති වෙලා, ස්වාමියාට බිරිඳ නැති වෙලා, අම්මයි තාත්තයි වැඩ කරලා රැ වෙලා ඉද්දී දරුවන්ට දෙමව්පියෝ නැති වෙලා, දෙමව්පියන්ට දරුවෝ නැති වෙලා, අද අපි දෙමව්පියෝ හොයනවද, දරුවෝ හොයනවද, අම්මලා තාත්තලා හොයනවද, දෙවියන්ව හොයනවද, නැති වෙලා ගිය ආත්මය හොයනවද? ආදර සහෝදර සහෝදරියනි, මේ ගම මහා විශාල විදියට සන්ත අන්තෝනි මුනිතුමන් ආශිර්වාද පිට ආශිර්වාද එක දිගටම වස්සපු සුදවන්ත ගමක්. මේ දේවස්ථානයේ මම දන්න විදියට පූජාස්තර 3-4ක් ගත්ත සුදවෝ බිමක්. මේ ගම තමයි කුරුණෑගල පදවියෙන් වැඩියෙන්ම සුදවෝ පූජකවරයෙක් ගිය පූජා ප්‍රසාදීවරුන් වැඩිම ගම බවට පත් වෙලා තියෙන්නේ තවමත්. මේ ආශිර්වාදය තුල වැඩියෙන්ම කතෝලික විවාහ සිදු වෙලා තියෙන පළලිය බවටත් පත් වෙනවා. ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ තේන බලමින් යක්ෂයාට අපගේ ජීවිතය ලියලා දීලා, වෙලාවල් බලමින්, කොඩි වින කරමින්, නූල් බැඳමින්, සාත්තර අසමින් යන්නේ නැතුව
මේ සුදෝ ආශිර්වාදය තවදුරටත් ආශිර්වාද කරගෙන බැහැපත් වෙලා පොඩි පොඩි දේවල් වලට අපගේ හිත අපගේ හදවත උදුම්මා ගන්නේ නැතුව මේක කෙරුවොත් තමයි අපි මේක කරන්නේ මේක කෙරුවේ නැත්නම් අපි මෙහෙම කරන්නේ නැහැ කියලා තේරසාප අපගේ ජීවිතයට දාගන්නේ නැතුව අපි බැහැපත් වෙමු සුදෝවන්තෝනි මුනිතුමාගේ පිහිට ඔබගේ මගේ ජීවිතයට පුදුමාකාර විදිහට ලැබිච්ච ගමක් බවට මේකපත් වෙනවා අපි හැමෝගේම ජීවිත පැනවීම ලැබුවේ මේ සුදෝවන්තෝනි මුනිතුමාගේ පහසේ මේ සුද්ධෝපි මේ පූජාවට උදව් වෙච්ච නිසායි පාද ඇලසුත් ඇතුළුව ආදර සහෝදර සහෝදරියනි මටත් වාසනාව ලැබුණා මේ දේවස්ථානයේ අපි පූජාව උදව් වෙච්ච අල්තාරය මතම අද දවසේ පූජාව තියන්නට පළවෙනි පූජාව තිබෙත් දේවස්ථානයේ ස්ථාපිත පූජක පීඨකයේ තුල නමුත් මේක තමයි අවුරුදු ගානක් මේ දේවස්ථානයේ දිව්‍ය පූජාවල් ඔප්පු කරපු ඒ අල්තාරයේ උදෙම මටත් වාසනාව හම්බුණා මේ ගමේ අපේ අනිත් ස්වාමීන් වගේම මේ පූජාව ඔප්පු කරන්නට ඔබත් සමග එහෙමනම් ආදර සහෝදර සහෝදරියනි අප හැමගේම ජීවිතවලට සිරෝවන්තෝනි මුනිතුමන් ආශිර්වාදයක් මොනියම් හේතුවක් නිසා හෝ කරලා තියෙනවා උන්වහන්සේ ළඟ දණින් වැටිලා අත් දෙක දිග ඇරලා අත් දෙක එකතු කරලා සිරෝවන්තෝනි මුනිතුමනි ඔබ වහන්සේ මට සරණ වෙන්නට කිව්වාම කවුද කාටද උන්වහන්සේ පිටත් නොලබගිය කෙනෙක් මෙතන අත උස්සන්නට කිව්වොත් මම මහා මෝඩයෙක් වෙනවා අපිට ආශිර්වාද පිට ආශිර්වාද පුදුමාකාර විදියට සලස්වන වස්වන සුදෝ අන්තෝනි මිනිඳුන්ගේ මේ පහස ලැබමින් මේ දේවස්ථානයෙන් තව තවත් සුදෝ විවාහ ජීවිතයටත් සුදෝ පූජකවරයටත් දරුවන් දෙන්නට කියලා මම ආරාධනා කරනවා මේ සුදෝ ලේවල හා සුදෝ කූපේ මත්නතම් සුදෝ ශරීරයේ මංගල්‍ය සමරනද දවසේ අපි සියලු දෙනාම ගමක් විදිහට යාඥා කරමු ස්වර්ගයට යන්නට ඉස්සර වෙලා සුදෝ අන්තෝනි මිනිතුමනි මගේ ජීවිතේ මට නැති වෙලා ගිය මම ඉස්සරලා කියපු දේවල් අනේ ඔබ වහන්සේ අපිට ලබා දෙන්න අපිව මේ ගුණධම් වලින් පොහොන් කරන්න මේ බෞද්ධ පරිසරයේද මම කතෝලිකයෙක් කියන කතෝලිකත්වය ක්‍රිස්තියානිකම ජීවමාන කරන්නට පොඩි පොඩි දේවල් වලට අපි හිත් අමනාප නොකරගෙන එහෙම අමනාප කරගෙන ඉන්නවා නම් දෙයනේ කියලා මේ මංගල්‍ය අහවර වෙන්න තිස්සලා අපි එකිනෙකාගෙන් සමාව අරගෙන සමාව දීලා සුදෝ අන්තෝනි මුනිතුන් තුල අපි දෙවියන් වහන්සේට කිමු සුදෝ අන්තෝනි මුනිතුමනි අපිට ස්වර්ගයට යන්නට ප්‍රථම සුදවන්තෙක් වෙන්නට අවශ්‍ය වරම් වර ප්‍රසාද ඔබ වහන්සේ අපිට ලබා දුන මැනව ස්වර්ගයේ ඉන්න හැමෝම සුදවන්තයෝ නොවුනත් සුදවන්තයෝ හැමෝම ස්වර්ගයට යනවා අපි මිනිස්සු විදියට උත්තර හොයන්නේ මිනිස්සු ඇසින් නමුත් දෙවියන් මිනිසුන්ට හිතා ගන්නවත් බැරි විදියට උත්තර දෙනවා මාගේ ප්‍රේමවන්ත ආදර අම්මේ තාත්තේ ආදර පුතේ දුවේ එහෙමනම් මේ වර ප්‍රසාද මේ සුදෝ දවසේදී සුදෝ ස්වාමීන් වහන්සේගෙන් අපි ඉල්ලමු අප ග්‍රාම ආරක්ෂක මහා බලගතු ප්‍රතිහාර පිට ප්‍රතිහාර පාන දවස ගානේ අපිව දෙවිඳුන් තුලට ලං කරන අපේ සුදෝ අන්තෝනි මුනිතුමන්ගේ ප්‍රසවරණ මග පෙන්වීම මාත්‍යස්සකම උන්වහන්සේගේ දේව ආදරය ඔබටත් මටත් නිරන්තරයෙන්ම ලැබේවා ආමේන් අප සිතනම නැති සිත විශ්වාස ලක්ෂණය උපු කරමු එකම දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි අහස හා පොළොව ද දෙවියන් වහන්සේගේ ජනක පුත්‍රයාණන් එකම ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරමි උන්වහන්සේ සම කාලතම පෙර පියාණන්ගේ ජනක වූසේක උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයද සබෑ දෙවියන්ගෙන් සබෑ දෙවියෝද වනසේක ජනතෝ නමෝ මානුරබ පියාණන් වහන්සේ සමග එකම භවත්ව ඇතිව උන්වහන්සේ වැඩ සිටින සේක
උන්වහන්සේ හේතු කරගෙන සියල්ල මවුන් ලැබුවේ. මේ සබෝධේ සාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බස වදාළසේක. උදාත් මෙලන් වහන්සේගේ අනුභවයෙන් අන්නේ මයාවකින් ස්වර්ගයෙන් උන්වහන්සේ මිනිස්යාවෝසේක. කවුද උන්වහන්සේ අපෝ වේසා පියන වහන්සේගෙන් හා පුත්‍රයන වහන්සේගෙන් හා නික්මෙන සම්දානන්ද ජීවදායක ආනන්ද වූ සුදාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. ඔන් වහන්සේ පියානන්ද පුත්‍රයානන්ද සමග
දිව්‍ය පින්දාමන් ගෙනියලා එය අපහත ලබා දුන බැනව අපගේ ග්‍රාමය ආරක්ෂා කළ බැනව අපගේ සියලුම පවුල් රැකබලාගත බැනව අපගේ මිසමේ මිසම් සේවක පියතුමන්ද ඒනයිති සියලුම පූජා ප්‍රසාදී වන්ද පැවිදි සොහිරියන්ද සියලුමගේ නායක නායිකාවන්ද ඔබගේම සියලුම කුඩා දරුවන් තරුණ තරුණියන්ද වැඩිහිටි සියල්ලන්ද ඔබගේ ජීවාධාරයේ මහා අනර්ග බලයට අපි බාර කරමු අනේ සුද අන්තෝනි ගුණිදුනි ඔබ වහන්සේ අපගේ ග්‍රාමයක් අපගේ දේශයක් සුවපත් කළ මැනව
Yes, we have.